අයුබෝවන් මගේ චූටි දලපුතාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් නාදරණිය දුවේ පුතේ අලුත් මාත්‍රෘකාවකට ලස්සන වාගේ රචනාවක් ලියන විදිහ කියල දෙන්න තමයි තීච දැන් සූදානම් වෙන්නේ. අදාපේ රච්චනා මාත්‍රකාව රූපවාහිනිය. ඔන්න රච්චනාවට යන්න කලින් තාමත් තීජක YouTube චනල්ල එක සබස්ක්‍රයිප් කරල නැති පොඩ්ඩෙක් නම් අදම සබස්ක්‍රයි් කරල එකතු වෙන්න. ඒ වගේම, ස්ක්‍රයි බ්න එකට එ හ පැත්තේ තියෙන බෙල්ලයිකරන්න එකත් ලික් කරලා තියාගන්න එතකොට මේ වගේ අලුත් වීඩියෝ එකක් දපු ගමන් ඔයාට දැනගන්න පුළුවන් යාලුවන්ට බලන්න ෂයා කරන්නත් අමතක කරන්න එපා හොඳ එහෙමනම් පුත්තේ මේ මාතෘකාවට රචනාව ලියනකොට අපිට රචනා සැලස්ම මේ විදිහට හදාගන්න පුළුවන් මුලින්ම රූපවාහිනය කියන්නේ මොකක්ද කියලා හඳුරනාා දෙන්න පුළුවන් ඊට පස්සේ රූපවාහිනයේ නිර්මාතෘු ගැන විස්තරලියන්න පුළුවන්. ඊළඟට රූපවාහිනය කියන්නේ ශ්‍රව්්‍ය දෘෂ්‍ය මාධයක් බව. ඒ වගේම රූපවාහිනය මගින් සජීවී තොරොතුරු දැනගන්න පුළුවන් බව ඒ විතරක් නෙවෙයි. රුපවාහිනයේ විකාශනය වෙන වැඩසටහන් ගැන විස්තර අපිට මෙන්න මේ වගේ දේවල් ගැන විස්තර. අපේ වාක්‍ය රච්චනාවේ ඇතුරත් කරන්න පුළුවන්. එහෙමනම්පුතේ මේ හදාගත්ත සැලැස්මට අනුව කරුණු ගොුණු කරලා, නිර්මාණාත්මක වාකෙටිකක් ගොඩනගා ගන්නන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. චූටි දූලපුතාල දන්න දෙයක් තමයි, පලවෙනි වාකෙන් කරන්නේ අපි මාතෘකාව හඳන්නාධන එක. ඉතින් අපි මේ රච්චනාවත් අපේ පලවෙනි වාකෙෙන් අපි මාතෘකාව හඳන්නනා දෙමු. චූටිදුවේ පුතේ වර්තමානය වෙනකොට හැම නිවසකම වගේ දකින්න පුළුවන් දෙයක් තමයි රූපවාහිනය කියල කියන්නේ. හැම ගෙදරකටම නැත්තිවම බැරි උපකරණයක් බවට රූපවාහිනිය පත්වෙලා තියෙනවා. ඉතින් වර්තමානය වෙනකොට රූපවාහිනිය ජනප්‍රියම සංනිිවේදන උපකරණයක් බවට පත්වෙලා තියෙනම කියනක අපිට මේ තුළින් පැහැදිලි වෙනවා. එහෙමනම් අපි රූපවාහිනිය ගැන හඳන්වා දෙන මේ අදහස්තිික එකතු කරලා අපේ පලවෙනිවා කිය මේ විදිහට ගොඩරඟමු. රූපවාහිනිය යනු වර්තමායේ ඉතාම ජනප්‍රිය සනිිවේදන උපකරණයකි. சூදුවේ පුත්තේ ඊළඟට අපි දෙවනිවාக்கෙන් සාකච්ச்சා කරමු රூපවාහිනේ නිර්මාතවරයා ගැන. ඔයාල දන්නවද රூපවාහිනේ නිර්මාතෘුවරයා කවදි කියලා. ඉතිං රුපවාහිනේ නිර්මාතෘුවරෑ තමයි Jo லොggiී බඩ් මෙතුමා විසින්, එක්දස් නමසේ විසිහතරදි පුතේ අද පවතින විදිහේ රූපවාහිනයක් මුල්ම වරට නිෂ්පාදනය කලා ඉතින් අපහෙම නම් රූපවාහිනි නිර්මාත්‍රවරයා ගැන මේ අදහස අපි වාක ර්චනාවේ දෙවනිවාකයට මේ විදිහට ලියමු. රූපවාහිනයේ නිර්මාතෘ වන්නේ ජෝන් ලොගී බයාඩ් මහතාය. ඊළඟට පුතේ අපි තුමනිවාකයෙන් කතා කෙරමු රූපවාහිනයේ අයිති වෙන සං්‍යිවේදන මාධ්‍ය වර්ගය ගැන ටි දලපුතාල දන්නවද අපි තොරතුරු ලබාගන්න ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පලවෙනි ක්‍රමේ තමයි ශ්‍රව්‍ය මාධ්‍ය. ඒකයන්න්‍යපුතේ ශබ්ද මගින් අපි තොරතුරු ලබා ගන්නවා. ඒක අන්න පුතේ අපේ කන උපයෝගි කරගෙන තමයි අපි මේ ක්‍රමය හරහා තොරතුරු ලබා ගන්නේ. ඊළඟ ක්‍රමය තමයි ටෘෂ්‍ය මාධ්‍ය, ඒක කියන්න අපි රූප මගින් ස්‍යිවේදනය කරනවා. ඉතින් මේකට උපයෝගි වෙන්නේ අපේ ඇසර්. ඊළඟට තොරතුරු ලබාගන්න තුන්වෙනි ක්‍රමේ තමයි ශ්‍රා්‍ය දෘෂ්‍ය මාධ්‍ය. මේකදිපුතේ රූප මගිනුයි ශබ්ද මගිනුයි දෙකෙම තොරතුරු ලබාගන්නවා. ඒ කියන්නේ අපි ඇසයි කනයි දෙකම උපයෝගී කරගෙන සනිවේදනය කරනවා. ඉතින් මේ පැහැදිලි කිරීමත් එක්ක දැංවාලට තේරෙනවා රූපවාහිනය අයිති වෙන මාධ්‍යවර්ගය මොකක්්ද කියලා. අපි රූපවාහිනිය මගින්, ශබ්ද මේ දෙකම හරහා සනිවේදනය කරනවා. ඉති එෙහෙම නම් රූපවාහිනය අයිති මාධ්‍ය වෙන්නේ ශ්‍රව්‍ය දුෘෂ්‍ය මාධ්‍යය. අපි මේ අදහස අපේ වාක්‍ය රචජය නවේ තුන්විනිවාකෙට ලියම්. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය අතර රූපවාහිනයට ඇත්තේ ප්‍රමුකස්ථානයකි. ලෝකයේ සිදුවන සිදුවීමක් එසනින් ස සජීවීව දැනගන්න පුළුවන් සංනිවේද උපකරණයක් විදිහට අපිට රූපවාහිනය හඳුන්වන්න පුළුවන්. ඉතින් ලෝකයේ විවිධ රටවල විවිධ තොරතුරු ගෙදරදීම අපට දැක බලා ගැනීමට හැකියාව රූපවාහිනය මගින් ලැබිල තියෙනවා. අපි මේ අදහස අපේ හතරවැනිවා කියයට මේ විදිහට ලියමු. රූපවාහිනයෙන්, ලොබ ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් එසැනින් දැකබලා ගැනීමට හැකිය. ඔන්න අපේ වාක රච්චනාවේ අන්තිම වාකයල යන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ වාකයට රූපවාහිනිය මගින් විකාශනය වෙන වැඩසටහන් ගැන අදහස මෙන්න මෙම ලස්සනට ගලපුමු. දේපුතේ මම හිතන්නේ ඕල හැමෝම වගේ රුපවාහිනිය විකාශනය වෙන විවිධ වැඩසටහන් බලලා තියෙනවා. ඉතින් අපි දන්න කරුණක් තමයි රූපවාහිනයේ විවිධ වැඩසටහන් රාශියයක් විකාශනය වෙනවා. උදාහරණ විදිහට අපි කිහිපයක් කරගෙන බැලුවත්පුතේ දේශීය විදේශය ප්‍රවෘති, තෙලිනාට්‍ය, බෙළඳ දැන්වී, චිත්‍රපට විනෝධාත්මක වැඩසටහන් කාටුන්, සංගීතමයි වැඩසටහන් ඒ වගේම පසල් ලැන දරුව වෙනුවෙන් නිපදවල තියෙන ළමා වැඩසටහන් අධ්‍යාපනික වැඩසටහන් ඒ විතරක් නෙවෙයි ක්‍රීඩා වැඩසටහන් ආගමික වැඩසටහන් මෙන්න මේ වගේ ගොඩක් වැඩසටහන්, රෝපවාහිනය මගින් විකාශනය කරනවා. රූපවාහිනයෙන් වැඩසටහන් ගොඩක් විකාශනය කළට පුංචි ළමයි විදිහට ඕයාල දැනගන්න ඕනේ තමන්ට ගැලපෙන වැඩසටහන් විතරක් තෝර බේරගෙන නරබන්න. අපි එහෙමනම් රූපවාහිනිය විකාශනය වෙන වැඩසටහන් ගැන අදහස අපේ වාකි රච්චනාවේ පස්වනි වාක්‍ය විදිහට ලියමු. දෙෙස් විදෙස්පුුවත් අධ්‍යාපනික, ආගමික, ක්‍රීඩා හා විනෝධාත්මක වැඩසටහන් රූපවාහිනිය මගින් විකාශනය කෙරේ. හොඳයි චූටි දුවේපුතේ රූපවාහිනිය කියන මාතෘකාව යටතේ අපේ වාකෙ රච්චනාවේ වාකෙටිකපි ඔක්කම සාකච්ච කරල ඉවරයි. ඉති එෙමනම් අපි ලියපුවාකෙටික ඔක්කොම එක පෙළට අයත් පාරක් කියවල බලමු වාක්‍යංග එක රූපවාහිනය යනු වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය සංනිිවේදන උපකරණයකි වාකයංග දෙක රූපවාහිනිය නිර්මාතෘු වන්නේ ජෝන් ලොගී බ්‍යෑඩ් මහතාය වාක්‍යංගතුන ශ්‍රව දෘෂ්‍ය මාධ්‍ය අතර රුපවාහිනයට ඇත්තේ ප්‍රමුකස්ථානයකි වාක්‍යංක හතර රූපවාහිනියෙන් ලොව ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් එසනින් දැක බලා ගැනීමට හැකිය. වාකයංක පහා, දෙස් විදෙස්පුුවත් අධ්‍යාපනික, ආගමික, ක්‍රීඩා හා විනෝධාත්මක වැඩසටහන් රූපවාහිනිය මගින් විකාශනය කෙරේ. හොඳයි එහෙම නම් මේවිදියට තමයි, රූපවාහිනය කියන මාතෘකාව යට තයපි නිර්මාණාත්මක වාක රචචනාවක් ලියන්නේ. ඉතින් දූලපුතාලත් ගෙදරද තීජග මේ වා්‍ය රචනාව බලලා ඔයාලගේ අදහසුත් එකතු කරලා තවත් ලස්සන නිර්මාණාත්මක වාකය ගොඩනගන්න උත්සාහ කරන්න. එහෙමනම් ආයත් දවසක මේ වගේ ලස්සන මාතෘකාවකට වක්කි රචනාවක් ලියන විදිහ කියල දෙන්න පුංචුවාලකි ගෙදරට එන්නම් හැමෝටම සුබ දවසක